අම්මලා ගොඩාක් අය හරිම කැමැත්තෙන් දෙන්න කැමති කෑමක් තමයි ත්‍රිපෝෂ කියලා කියන්නේ. අද මේ වීඩියෝ එකෙන් ත්‍රිපෝෂ සුපෝෂ ගැන කරුණු කිහිපයක් ඔයාලට ඉදිරිපත් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ත්‍රිපෝෂ වැඩසටහන රජය විසින් ලංකාවේ මුලින්ම ආරම්භ කළා තියෙන 1973 වසරේදී. ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් කියන ආයතනයේ. त्रिपोष वल प्रधान अमुद्रव्य देख तमाय बडेरिंगु सह सोया बोंजी प्रमाणात्मक सेलकुवत बडेरिंगु सेट हटायक पमनतीयन सोया बोंजी सेट तिहक वितर अडांगुई मीट अमतरव मेकट योदनवा संपूर्ण योदय सहित किरिपिटी सियत तुनाक पमन इतरु प्रमाणय कर्मांतशालाविन एकतु करन विटमिन सह कंजलावन तमाय मेहि अंतर्गत वेन्ने बडेरिंगु कियाने कार्बोहाइड्रेट होंदी लबन धान्य विशेषया के वगेम सोया बोंची कियाने प्रोटीन बहुल आहारया इतिन मे धान्य देखे हिम यम प्रमाणय मेदयत अतुलत वेनवा गुणातीन इताम इहलाई ए वगेम वटिना धान्य देखा त्रिपोष सह सुपोषक निष्पादन देख एकम कर्मांतशाला निष्पादने कला मे देखे वेनसक तीयनवाद नर्दकेल समार विलाटोगुल्लो हिताय ओ मे देखे पुंची वेनसक तीयनवा එකම වෙනස තමයි ත්‍රිපෝෂවල සුපෝෂවලට වඩා වැඩිපුර විටමින් සහ ඛනිජ ලවණ ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. ඒක නිසා තමයි සායන වලින් හැම දරුවටම ඒ කියන්නේ බර සාමාන්‍ය තත්වයේ තියෙන දරුවන්ට ත්‍රිපෝෂ දෙන්නේ නැත්තේ. ත්‍රිපෝෂ දෙන්නේ බර අඩු මන්ද පෝෂණ තත්වයෙන් පෙළෙන තෝරාගත් දරුවන්ට පමණයි. මොකද ඒක විශේෂයෙන් විටමින් සහ ඛනිජ ලවණ ඇතුළත් කරලා තියෙන නිසා. නමුත් සුපෝෂ ලොකු පොඩි බර අඩු වැඩි ඕනම කෙනෙක්ට කන්න පුළුවන් විදියට තමයි හරිගස්සලා තියෙන්නේ. සාමාන්‍ය බර සහිත නිරෝගී දරුවෙකුට ත්‍රිපෝෂ ලබා දීමේදී අම්මලා ටිකක් සැලකිලිමත් වෙන්න ඕන කියලා නිෂ්පාදකයන් පවසනවා. මොකද ඔබ ත්‍රිපෝෂ වලට එකතු කරන දේවල් වලින් සෑදෙන අවසාන ආහාරයේ පෝෂණ සංඝටක වලින් සහ කැලරි ප්‍රමාණය නිහල ගියොත් සාමාන්‍ය දරුවෙක් කාලයක් ගියේ ඇවෑමෙන් අධි පෝෂණ තත්වයට හරි අධි බර තත්වයට හරි එහෙම නැත්නම් ස්ථූලතාවයට පත් වෙන්න පුළුවන්. इनिसावन्न अम्मला कल्पनावें तमाय त्रिपोष देन्न ओना निष्पादनागारे तत्त्वपालनांशेन मट पवसु आकारेट त्रिपोष उपरिम ग्राम 50ක් බැගින් සතියක් එකහමාරක් අඩුබර දරුවෙක්ට දුන්නොත් ඒ දරුවාගේ බර සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නංවා ගන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ නිරීක්ෂණය කරලා තියෙන්නේ. දැන් මම ඔයාලට කෙටියෙන් සඳහන් කරන්න සූදානම් වෙන්නේ ත්‍රිපෝෂ සහ සුපෝෂ දෙකම कोई कोई विधियट बबाट हरिगस्तल पुलवांगला मे दिख अभी संधानकराने खालीन पिशन लद आहार कीलाकेट पैकेट एलियट गत गम पाविचेट परीभोजन गन्न पुलवांकन देता मैके तेरुमा इतनी बराड़ बबेक्ट त्रिपोष हमुना ये अम्म हेमती सेम उत्साहकरण ओना ये त्रिपोष वाल मनोहर विशेष आहार वर्ग केकला कैलरी प्रमाण सा पोषण गुणे इहल नांग वाला तमंगे दारू अंट सकास्कर देन उदाहरण कटेटापिकेम को पोल कीला इतकोट पोल वाल मे देती है तो त्रिपोषाई पोल मेकत अग्गल वगेगोल हदल देती ये अवसन्न आहारे गुडा गुणदायक बबागे बरवेमट हेतु मे निष्पादन देखें कैम साधन कोट ओयाट नितरम पेनगन प्रश्न की पैक मूलिक करगेन मोयाट क्रम संधान करना मे कैम हरिगसा पुलवा गोडक्का नहन दयाक तमाय त्रिपोष वल्ट उनुअतुरेकतुकरान पुलवांद कियला ते अपि मेहम हितम ओणैम आहारेकट उनु दयाक उनुअतुरेकतुकलो ते आहारे पोषण कोट स्यंपो प्रमाणय विनाश वेला यानवा इति मे त्रिपोष सुपोषकियाने खाले पिसिनलद आहार निसा हेम तिस्से मोगोल्लो उतुरवा निवागत जलयम पाविच्च करनवाना ए त्रिपोष सुपोष वल गुणय आकारेन्म रंदा पवत्त गन्न ओयालट पुलवां वेनवा त्रिपोष वलट मोनवागे आहार दापि एकतु करन्न ओना विशेषयेन कैल्शियम अडंगु आहार एकतु कलाट कमक् नैद्द कियला समहर अम्मला अपेन अहनवा
මේ සම්බන්ධයෙන් ත්‍රිපෝෂ සුපෝෂ නිෂ්පාදකයන් මා එක්ක පැවසුවේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ කැමති ආහාර වර්ගයක් මේවාට එකතු කරලා කවන්න පුළුවන් කියලා. විශේෂයෙන් ඔගොල්ලෝ අහන මේ කැල්සියම් බහුල කිරි, එහෙම නැත්නම් චීස්, එහෙම නැත්නම් යෝගට් වගේ දේවල් එකතු කළා කියලා ත්‍රිපෝෂ වල පෝෂණය ශරීරයට උරා ගැනීමට බාධාවක් ඇති නොවන බවත් ඒ ත්‍රිපෝෂ වල ගුණේ විනාශ නොවන බවත් ඔවුන් මාත් එක්ක පැවසුවා. ත්‍රිපෝෂවලින් නොඑක් වර්ගයේ කෑම එනම් රොටි, කේක්, හැලප, පෑන්කේක් වගේ කෑම සකස් කළාට කමක් නැද්ද කියන ප්‍රශ්නය තමයි අනෙක් ඕගොල්ලෝ නිතරම අහන ප්‍රශ්නය. ඉතින් අපි දන්නවනේ මේක කලින් පිසෙන් ලද ආහාරයක් නිසා තවත් රත් කිරීමකට භාජනය කිරීමට අවශ්‍ය නැහැ. මොකද රත් කරද්දී සුපෝෂ ත්‍රිපෝෂවල එකතු වෙලා තියෙන විටමින් සහ ඛනිජ ලවණවල සංවේදී දේවල් විනාශ වෙලා යන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕන ඒ ත්‍රිපෝෂ සුපෝෂ ඒ ආකාරයෙන්ම දෙන්න. නමුත් අපි හිතමු අපේ චූටි පැටියා ඒවා ඒ රසයට කන්නේ නැහැ කියලා. එතකොට අපි පැකට් එක විසිකල්ලා දානවද? එහෙම කරන්නේ නැහනේ. ඔන්න ඔය වෙලාවට තමයි අම්මගේ නුවණ මෙහෙවලා අඩුතරමේ ඉතිරි පෝෂණ කොටස්වත් ලැබෙන විදියට බබා කන කැමති ආකාරයකට මේවායින් කෑම සකස් කරලා දෙන්න ඕන කියලා කියන්නේ. විනාශ වෙන විටමින් සහ ඛනිජ ලවණ පැතකින් තියලා ත්‍රිපෝෂවල තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ගැන අමතක නොකර බබා කන විදියකට කෑම සකස් කරලා අම්මලට දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ත්‍රිපෝෂ හා සුපෝෂ සම්බන්ධ කරුණු රාශියක් ඉතාමත්ම කෙටියෙන් ඇතුළත් කරන්න තමයි මම මේ වීඩියෝ එකෙන් උත්සාහ කළේ. ඔයාලට තවත් දැනගන්න මොනහරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඔයාලට ඔයාලගේ වෛද්‍යතුමාගෙන් වුණත් අහලා දැනගන්න පුළුවන්. මට මේ වීඩියෝ සහ පහුගිය කාලේ මම පළ කරපු ලිපි ලියන්න උදව් කරපු ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයේ තත්පාලාංශයේ මහත්වරුන්ට මම බොහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට උපදෙස් දීපු වෛද්‍යවරුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන පුළුවන් ඉක්මනින් එන්න එතකම් පරිස්සමෙන් ඉන්න සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.